දැන් බුදුගුණවට මේ ශ්‍රාවකයන්ට වඩාංගි ඉස්සරහට දැනි භාග්‍යතුන් වහන්සේ ගෙදර ඉන්නවා හදවතේ ඉන්නවා පාළු නැහැ කවුරු තනි කළත් දැන් ප්‍රශ්නෙකුත් නැහැ ළමයි මාවත හැරිය ප්‍රශ්නයක් නැහැ මොකද අපේ භාග්‍යතුන් වහන්සේ මේ හදමැදුරේ ඔබ වහන්සේ වැඩ සිටිනවා මම ඒ හදමැදුරට පූජා කරනවා එහෙනම් පූජා කරන්න පුළුවන් ඒකනේ එහෙනම් දුක්ඛ සත්‍ය කායික දුක නැත්නම් මානසික දුක දෙකම කිව්වා කැමති දේ නොලැබීම දුකයි තේරෙනවනේක කැමති දේ මොකද්ද කියලා විස්තර කරන ධර්මයේ අසනීප නොවි ඉන්න එක වයසට නැය ඉන්න එක මැරෙන්න නැතු ඉන්න එක ඕවා ලැබෙන්නේ නැහැ ඒව ලැබෙනවම තමයි දුක ලැබෙනවමයි එහෙනම් අකමැති දේ ලැබෙන අප්‍රියය සමග එකතු වාසය කිරීම දුකයි ඒ සමහර සේවා ස්ථාන වල එකට වැඩ කරන්න කාත් එක්ක හතුරත් එක්ක උදේ දැක්ක දවසම වෙරයි කියන අනේ මේ මිනිස්සු යන්නේ නැහැ නේ මෙතන ඈ පොල් ගෙඩියක්වත් ගහන්න දෙනු කියලායි මෙයා මෙතන යන්න කියලා එහෙම කියන සමහර අය කරන්න දෙයක් නැහැ අප්‍රියය තමයි සමහර එක gedir ඉන්න වෙනවා නෝන අප්‍රිය මහත්තයට ඔය මුණ මුණ බලන් ඉන්න වෙනවා ඒ ළමයි නිසා ඉන්න වෙන සමහර අය කියන්නේ කතා කරලා මට මේ ගෑනු කෙනා ගෙන්න ස්වාමීන් වැඩක් නැහැ මගේ නෝනගෙන් නමුත් මට ළමයි ඕනේ ඒකයි මම ඉන්නේ කියලා ඔය කියන කතාව මම කියන අපිට සමහර අය දුක නැති කරගන්න විල කියනවනේ ඉස්තර ඒ සමයේ තමයි ආරංචි වුනේ කොස මොන සමයේද දුක අඩු කරගන්න අපිට දීපු වෙලාවක අපි දැනගත්තා අපිට දුන්න අපි ඉතින් ඒක අයින් කළා දාන තියන් ඉන්නේ නැහැ නමුත් මතක් වෙනවා සමහර බිරින්දෑවරු කියන මේ මිනිස්සයගෙන වැඩක් නැහැ තතපහග නමුත් මේ ළමයි ගැන ඉතලයි මම මේ ජීවත් වෙන්නේ නේ දුකද නැද්ද දුක යප්‍රියාගේ මූණ බල බල ඉන්න වෙනවා කියන්නේ දැන් එක ගමේ ඉන්න හතුරෙක් කඩපිලට යද්දි හැම වෙනවා පාරේ යද්දි හැම වෙනවා එපා වෙනවනේ අපි සතුටුනේ අපිට කැමති අයත් එක්ක මින ලැබෙනවනะ ප්‍රියාරමුණම ලැබෙනවනะ එහෙම ලැබෙයිද මේ සසරේ නෑ ලැබෙන්නේ ඒකනේ දුකයි කියන නිවන් දකින්න ඕනද පෙරුම් පුරන්නත් ඕනේ සැපනේ අත සැපසේ ඉන්න එකයි හැමදේම ප්‍රිය දේ අහිමි වෙනවා සෑම සිනහවක්ම කඳුලට හැරෙනවා මේ අහිමි වීම වෙනස් වීම මැද්දේ තියෙන නිසා අපි කැමති දේ වෙන්නෙත් නැති නිසා මේක ගැන කලකිරෙන හේතු හැදෙනවා මම කවදරි කලකිරිච්ච නිසානේ මේ උපාසක උපාසිකාව ධර්ම යහන්නේ අපිත් පැවිදිලා මේ ධර්මයේ කියන්නේ කලකිරිච්ච නිසානේ නැත්තම් ඔය ක්‍රමයටම ජීවත් වෙන්න පුළුවන් නෙවිලා ඒ නොකර ඉන්නේ යම් දවසක ජීවිතේ සසරදි කලකිරෙන්නේ නැති රුවස්ස ජීවිතේ ප්‍රශ්න වෙන්නේ නැති දන්නේ පේන්නේ නැද යම් මතු දිනක පුබ්බේ නිවාස ඥාන ලැබුණොත් අපට පේන්නේ කියන්න පුළුවන් වෙයි මෙන්න මේ හේතු වෙනුයි මම කලකිරලා නිවන් මගට ආවේ එතකන් එන්නේ නැහැ එතකන් සැපසේ විඳගෙන ඉන්න සක්විත රජ වෙච්චලා කොමත් කලකිරෙන්නේ නැහැ නේ සැපෙන් ඉන්නානේ ඒ ඔබට ලැබෙයි මේ කරන පින් වලින් ගැටෙන්න එපා ඒක විඳින්න සිහියෙන් ඉන්න දාට අහසින් යන්න අනුශාසනා කරන්න පව් කරන්නේ නැහැ සැපෙන් ඉන්න සක්දේව රජ වුණොත් සැපෙන් ඉන්න ගැටෙන්න එපා දෙවලෝගිය සැපෙන් ඉන්න බණ අහන්න ගැටෙන්න එපා ලැබෙන දේ බාර ගන්න ඒවනම් බාර ගන්න කොමත් කැමති ප්‍රේත ආත්මයක් ලැබුණොත් තමයි බාර ගන්න ටිකක් අමාරුනේ බාර ගන්න දෙයක් නැහැ ගිහින් ඉවරදලා ඉවරයි අපි දන්නේත් නැහැ දන්නේ නැණි චුත වෙලා පිස්සන් දි ගන්නකොට නං යන ගමනක් තියෙන්නේ අපි ඒ ගමන හරව ගන්න ඕන හොඳ පැත්තට ගඟ කොහොමද ගලයි ඒක අපිට ඕන පැත්තට හරව ගන්න අපි උත්සාහ කරනවා සුවපත් පැත්තට උත්සාහ කරන උපරිම වශයෙන් ඔබ කුසලයේ හැසිරෙනකොට ඔබට බය වෙන්න දෙයක් නැහැ මොකද හිතේ වැඩ කරන්නෙම කුසල චෛසික සෝබණ චෛසික අලෝභ ආදේශ ආදී කොට තියෙනනේ සෝබණ චෛසික කුසාසිත වැඩ කරන්නේ ඒ වගේ අනුභවයෙන් අපිට සුවපත් වෙන ලැබේ එනම් මේ නිවන ගැන කතා කරනකොට අපිට තියෙන නිවනට යන මේ මාර්ගය සම්පූර්ණයෙන්ම සුවපත් වෙන ප්‍රතිපදාවක්. දැන් සුවපත්නේ. මේ ධර්මය ආපු පැය කීපේ අපිට දැන් සුවපත්. මේක නැවත නැවත අහනකොට තවත් සුවපත් වෙයි. ඊට මේ දුකේ හේතුව දැන් දුකේ අන්තිම කොටස තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛේ. කලනොත් කිව්වා විස්තර කළා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පුංචේ ස්කන්ධ ගොඩම සැකවින් දුකක්. මේ සැකවින් කිව්වොත් මේක තමයි ජීවිතේ. මේක තමයි ශරීරය. ශරීරය කියේ රූපස්කන්ධය. ඒක පාලනය කරන හිත නාමස්කන්ධය. විඳින්නේ හඳුනගන්නේ චේතනා පහල කරන්නේ දැනගන්නේ ඒකේ. ඒ දැනගෙන කටයුතු කරන්නේ හිත කය සම්බන්ධව. හිත කය සම්බන්ධය කියන නාම රූප දෙක වෙනක් මේක. එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම දුකක්. ඇයි? මේක පවත්වන්න ඕන කොහොමත් අර කවගේ ඉරියව් ටික පවත්වන්න වෙනවා. ජීවත් වෙන්න වෙනවා. කායික මානසික අර දුක් ටික ඔක්කොම එන්නේ මොකක් නිසාද?
පංචපාදාන ස්කන්ධ තියෙන නිසා එහෙනම් සංකිටේන පංචපාදාන කන්ද දුක්ඛ මෙන්න මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කළේ අපේ බුදුරජාණන් වහන්සේ නිසා සම්මා සම්බුද්දයි දෙවනි සත්‍ය සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එහෙනම් පංචකාමයන් කෙරේ තණ්හා කාම තණ්හාව කියනවා රූප ලෝකීපදීමේ තණ්හාව නැත්නම් භව ඒ ගමන් කිරීමේ කැමැත්ත ස්ථීර භවයක් ඇත කියන මිසදුටුව ගත්තොත් අන්න භව තෘෂ්ණාව වෙනවා භවයක් නැහැ මේකට අන්තිම භවය කියලා ඕනතරම් කාල බිර සතුටින් ඉඳලා අපි මෙරලා යනවා කිරිතුත් විභව තණ්හා උච්චරිටිය කියනවා ඉපදෙන්නේ නැති එක සාසව දෘෂ්ටි රටනවා සදාකාලික සර්ග රාජ්‍යයක් තිබේ කියලා හිතුවොත් බෞද්ධයට හරියට නැති වෙන්නේ මොන දෘෂ්ටි මේ තණ්හාවද කාම තණ්හා ඉමේ කාම තණ්හා රූප ලෝක පිළිබඳවත් ගන්නත් පුළුවන් කොමාරි මේ තෘෂ්ණාව නිසා තමයි නැවත නැවතත් අපි ඉපදෙන්නේ අවිද්‍යා තෘෂ්ණාව හේතු කරගෙන ආයතන වලින් කර්ම සකස් කරගෙන ස්පර්ශයෙන් වේදනාවෙන් තණ්හාවෙන් කර්ම සකස් කරා නොසිදී යනවා අතරමඟදි නතර කරන්න බෑ එකපාරට එසා දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ යන පිළිවෙල පුරුදු කරගෙන ඒකයි මම මේ කලබල නැතුව ඔබට මේ බුදු ගුණ මානසිකාරය දැන් ලබා දෙන්නේ මේ දවස් ටිකේ සමික කලබලයක් නැ තරගයක් නැ මේ අපේ අල්ලපු ගෙදරෙක් කෙනාට කලින් මන් නිවන් දකින්න ඕන කියලා එහෙම රේස් එකක් නැ අසවල් ස්වාමීන් වහන්සේට වඩා මම මේක කරගන්න ඕනේ එහෙම එකක් නැ උන්වහන්සේලා තමන් වහන්සේලා ශක්තිමමනේ නිවන් මඟ වඩිත්වා මගේ ශක්තිමමනේ මම වඩින්නේ මෙච්චරයි ඒත් අපිට ඒක ඉරිසියා කරන්නවත් ගැටෙන්නවත් දෙයක් නැ තම තම නැන පමණින් දැනගතියුතු මේ ධර්මයේ ලක්ෂණය මොකද තමන්ගේ නුවණේ පමණටයි වැටෙන්නේ පොඩි ළමයට කියලා ලොකු බත් කටක් දුන්නට කන්න බෑ. ඒක ලොකු මනුස්සයෙකුට දුන්නොත් කයි නේ. වැඩි හිටියෙක් දෙන බර පොඩි එකෙන් උස්සන්න බෑ. ඒ කියන්නේ ඥාණේ අඩු කෙනාට ලොකු බරක් දරන්න බෑ. යාට පුළුවන් පමණින් එයා දරා ගන්න. එහෙනම් ඒ දරා ගැනීමයි සිද්ධ වෙන්නේ. නිවන තණ්හකයෝ නිබ්බාන නිරෝධ සත්‍ය. එහෙනම් ඒ තණ්හා විතර නතු නැති වෙන තැන නිවන ඒ අරියත් ඵලය. ඒ සත්‍යයත් එතෙන්දිම අවබෝධ කළේ ගුරු උපදේශ රහිතවම ඒ නිසා සම්මා සම්බුත් රණ මාර්ගය සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය ලෝකෝත්තරව කියන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ මාර්ග සත්‍ය අවබෝධයනේ අපිට එතන ගන්න පුළුවන් දැන් අවිද්‍යාව කියන්නේ ඒක නොදැනීම සම්මා දිට්ඨිය කියන්නේ දැනීම එතකොට එන්නේ ඒ දෙක සම්බන්ධයි අවිද්‍යාව නැති වෙනකොට අන්න සෝවාණාරයන් වහන්සේට සම්මා දිට්ඨිය අර ප්‍රහාණය වෙන තරමට අවබෝධ වෙනවා රහතන් වහන්සේට සම්පූර්ණ සම්මා දිට්ඨි පරිපූර්ණ වෙනවා සෝවාණාරයන් වහන්සේට තියෙනවා අපට ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා මෙලව ඇත පරලව ඇත පින් ඇත පව් ඇත කර්ම විපාක ඇත දිව්‍ය ලෝක ඇත අපායක් තියෙනවා ඔය කියන විශ්වාස මෝපියන් සැලකීම ගැන දාන ආනිසංස මේ විශ්වාස කරනවා ඒක තමයි සම්මාදිට්ඨිය දැනට තියෙන දැන් මාර්ගඵල කෙරෙහි ඇති වෙනකොට අන්න මාර්ගඵල ලැබුව දවසේ චතුරාර්ය සත්‍ය බල සත්‍ය සම්මාදිට්ඨිය සත්‍ය පිළිබඳ ඇති වෙනවා සත්‍ය ඥාන වශයෙන් සම්මා සංකප්ප ඊළඟට ප්‍රඥාවේ දෙවැනි අංගය තමයි සම්මා සංකප්පේ මොකද නෙක්ඛම්ම සංකප්ප අවීංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප කාමෙන් අත්හරින සිටීම හොඳ සංකල්පයක් සිතවිල්ලක් ඒක හිතනවා යාට හිතුවනේ අතහරින්නෙත් තරහ නොගෙනීමේ සිත අව්‍යාපාද එතකොට ඒක ක්‍රියාත්මක වෙනවා හිංසා නොකිරීමේ සිතවිල්ල ඔන්න සංකල්පනා ඒ නිසා ඇති වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත දැන් හොඳට හිතුවොත් හොඳ පැත්තරනේ හොඳ වචනෙන්නේ හිංසා කරන්නේ තෝ තින්සා සහගත දේශ සහගත වචන පිට වෙන කටි දැන් පිට වෙන සුවපත් වේවා යහපතක් වේවා තෙරුවන් සරණයි බුදු සරණයි මේ ඒක බොරු මෛත්‍රිය ඇත්ත එක මොකද්ද අවිහිංසා සංකල්පය හිතින් මෙන්නොන මං කාටවත් වචනෙන්වත් හිංසා නොකරමි කයෙන් හිංසා නොකරමි ආනේ නිසා තමයි සම්මා වාචා බිහි වෙනවා සම්මා කම්මන්ත බිහි වෙනවා ඒ කියන්නේ බොරු කියලා හිංසා කරන්නේ පරුස වචන කියලා හිංසා කරන්නේ හිස් වචනෙන් හිංසා කරන්නේ කේලමින් හිංසා කරන්නේ ඒ සතර මෙලකුණා සම්මා වාචා එයා සත්‍යයන්ට ඝාතනය කරන්න කියලා ගහලා හිංසා කරන්නේ මරලා හිංසා කරන්නේ සොරකමින් තව කෙනෙකුට හිංසා කරන්නේ කාමීච්ඡාචාරයෙන් තවත් පිරිසකට හිංසා කරන්නේ නැහැ දැන් කම්මන්තේ ඊළඟට ආජීවයේ තෙනිත් එහෙමයි අර හොඳ සිතුවිලි නිසා එයා ජීවත් වෙන පැවැත්මත් පිරිසුදු කරගන්න වංචාවෙන් හොරකමින් පගාවෙන් ජීවත් වෙන්නේ නෑ රැකියාව හරියට කරලා වැටුප් ගන්නවා වෙලාවට වැඩට යනවා වෙලාවට වැඩ අවසන් කරනවා අන්න ඒක සම්මා ජීවය වෙළඳාම් කරන කෙනෙන්න නියම ධාර්මික වෙළඳාම් මිය දෙන අය සත්ව වෙළඳාම් වහල් වෙළඳාම් අවියාවද වෙළඳාම් මත්ද්‍රව්‍ය වෙළඳාම්
ආදි වසවිස වෙලඳාම් වල විදින් නැතුව කරන වෙලඳාම් හොරට ගිරන්නේ නැතුව මනින් නැතුව නේද බාල බඩු දීලා වැඩියෙන් සල්ලි ගන්න නැතුව ආන්න එක හරියට කරනවා ඒ කිරීම සම්මා ජීවය ගිහි කෙනෙක්ට විශ්වයක් නා කුවකකම් නැලවිලි දායකය වෘතල් ගිරින් නැතුව ධර්මය කියලා ධාර්මිකව ඇසුරු කරොත් දායකයන් අන්න සම්මා ආජීවය තම මාර්ගඵල ධානා ආදී කියලා අඟවල ඔය රවට්ටල ගන්න දේ මිච්ඡා ජීවයක් ඒක යಾದින්නේ නැහැ විශ්වකට සීලය පිරිසුදු වෙනවා එහෙනම් මේ ටික පරිපූර්ණයි කියන්නේ සම්මා වාචා කම්මන්ත ආජීව සම්පූර්ණයි කියන්නේ සීලය යම් පමණ සම්පූර්ණ වෙනවා මේ පෘථජන භූමියේ ආර්ය ශ්‍රාවකයාට පරිපූර්ණ වෙනවා ක්‍රමක්‍රම එතකොට සෝතාපන්නාරයන් වහන්සේට සීල ශික්ෂාව පරිපූර්ණ වෙනවා සම්මා වාචා කම්මන්ත ආජීව එහෙනම් සම්මා වායාම සති සමාධි තුනයි එක සමාධි ශික්ෂා. එතකොට සාමාන්‍ය ශ්‍රාවකයට පුළුවන් උත්සාහ කරන්න අකුසල් ප්‍රහාණයට අකුසල් නීපදීමට කුසල් උපදවන්නට උපන් කුසල් වර්ධනය කරන්න. සතර සම්‍යක්ප්‍රදන් වීරිය තියෙනවනේ ඒකට කියන සම්මා වායාම සමාධි අංගයක්. සම්මා සති සිහිය පවත්නවා කාය වේදනා චිත ධම්ම සතර සතිපට්ඨාන. ඒ මොහොතේ සිහිය පවත්න්න පුළුවන් නාම රූප සංඥා. අන්න එතන සිහිය තියෙනවා. එතකොට යාට වැඩෙනවා භාවනාවේ ධාන සමත භාවනා ධාන හතර වැඩුවන එකට කියන සම්මා සමාධි මේ සියල්ල එකින් එකට සම්බන්ධයි ප්‍රඥා හොඳ සිතුවිලි නිසා යා වඩනවා සීලය සීලය වඩපු නිසා වැඩෙනවා සමාධිය සමාධිය වෙන නිසා ආය වැඩෙන ප්‍රඥා එහෙනම් සීල සමාධි ප්‍රඥා ඕනෝන්ට ප්‍රත්‍යෙමින් යනවා එහෙනම් මේ මාර්ගයේ තමයි භාග්‍යතුන් වහන්සේ භාවනා වශයෙන් වැඩුවේ භාවිතා කළේ ඒ නිසා සම්මා සම්බුද්ධ එහෙමනම් දුක්ඛ සමුදය නිරෝධ මග්ග චතුරාර්ය සත්‍ය ධර්මය තමන්නාසි ගුරු උපදේශ වලින් තොරව අවබෝධ කර නිසා සම්මා සම්බුද්ධ නම් වූ ඒ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා මේ සම්මා සම්බුදු ගුණය අපේ සිතේ මනවින් වැඩිමෙන් මෙලොව සුවපත් වේවා පරලෝක මන සුවපත් වේවා සංසාරික දුකින් අත මිදී අමා මහ නිවණින් සැනසෙන්නත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු